මේ තවත් මේ රාජපක්ෂ පවුල හරහා වටා වැක්කෙන්න ඕනේ නැහැ. උන් ඇවිල්ලා උන් එලා මේලති ජොබ් කරන උගේ ළමයි ගෙවල් දොරවල් ඔක්කොම ඉඩකඩම් තියෙන ඇමරිකාවේ. උන් මේ ලංකාවට එලා ජොබ් එක කළා. උන් මේ තියෙන සේසත උරගෙන ගිහිල්ලා උන්ගේ රටවල උන්ගේ විශ්‍රාම සුවෙන් ගත කරා. ඒක අපේ මිසු මොකද වෙන්නේ? ඌ අර තිරපතු ගිහිලා අර මොකද රත් ගිහිලා මේ ගිහිලා මොකද මගුලක් කළා ආවේ. ඔක්කොම මේ අපේ මිනිස්සුගේ සල්ලි. ඒ තිරපතු ගියේ ගමනේ තෙල් නැව දෙකක් ගෙන පොළ ලංකාවට. නැවතත් නිකන් මේ වහල් වෙලා ඒ මත්තමේ වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සෑම කනකටුවක් තියෙන්නේ. නමුත් අර මම අර හැටනම ලක්ෂයේ මිසල දොස් කියන්නේ නැහැ. මොකද මේ මිනිස්සුත් ඒ වෙලාවේ ගත්තේ හරි තියෙන්නේ. මෙතන උනේ ජාතික ආරක්ෂාව. ඒ වගේ ගොඩක් පිල්ලෙම්ම වලනේ තිබ්බේ. ඉතින් මිනිස්සු බයිලා හිටියේ මොකද මේ මිනිස්සුත් ඒ වෙලාවේ ගත්තේ හරි තියෙන්නේ. මොකද මේ මිනිස්සුත් අහුවෙලා නේ හිටියේ. මොකද ඒ වෙලාවේ ගන්න ඕන හරි තියෙන්නේ තමයි ඒ වෙලාවේ ගත්තේ. රට බේර ගන්න එතකොට විරුවෙක් ගෙනාවා. ඊට පස්සේ වැඩ කරන අපේ විරුවා ගෙනාවා. ඊට පස්සේ හිතුවා මේ රට සෞභාග්‍යමත් දේශයක් කරා ගොඩ නගන්න පුළුවන් මේ කියලා. ඉතින් මිනිස්සු ඒ වෙලාවේ ගත්තේ තියෙන්නේ හරි. ඒකට මම කවුරුත් මේ මිනිස්සු මේ බයියෝ කියලා හැම පණින්නේ නැහැ. නමුත් දැන් අවස්ථාවක් තියෙන මිනිස්සු හැදෙන්න මේ දේවල් බලලා මොනවද තියුණ අඩුපාඩු මොනවද මෙයා කරේ මොනවද මෙයාට කරන්න තිබ්බේ මෙයා කරන පිස්සු වැඩ ඔක්කොම අඳුරගෙන දැන් මේ මිනිස්සු හැදෙන්න අවස්ථාවක් තියෙනවා. තමන් කරපු වරද්දෙන් මිදෙන්න පුළුවන්. තමන් හරි මගට යන්න පුළුවන්. අනිත් මිනිස්සුත් හරි මාට ගේන්න පුළුවන්. ආයි දැන් මේ නැවත නිකන් මේ වහල් වෙලා ඒ මත්තමේ වැඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් රටේ තියෙන අර්ථ තේරුම් අරන් ඉන්ධන අර්බුදය, ආහාර අර්බුදය එතන ගමන විදි එකිනෙක අර්බුද තියෙන ඒවා තේරුම් අරන් ඒ තවත් මේ වහල් මිනිස්සුත් එක්ක වැඩ කරන්න නැහැ. තවත් මුන්ට කඩේ යන්න ඕනේ නැහැ. ඒක නිසා මේ හරි දේ කරන දූෂණෙන් තොර ඒ වගේ යම්සි නායකත්වයක් දැන් විශේෂ දැන් අනුර කුමාර මහත්තයා පිළිබඳ ලොකු ප්‍රවණතාවයක් රටේ තියෙනවා මේ NPP දේශපාලන ක්‍රියාකාරීත්වය හරහා. ඉතින් මම කියන්නේ ඉතින් අර ඒ වගේ යම්සි දුර්ශේ තොර වංචාවෙන් තොර නායකෙකුට ඒ මේ වෙලාවේ ජාතියක් හැටියට උදව් වෙන එක තමයි අපේ යුතුකම. අර 69 ලක්ෂෙත් අපි ආරාධනා කරේ ඉන්න සර්. ඉන්නසත් එන්න 69 ලක්ෂයක් එන්න. ඇවිල්ලා මොකද මේ මිනිස්සුත් වරද නිවැරදි කරලා මිනිස්සුත් පුළුවන් යම්සි දායකත්වයක් දෙන්න මේ මෙතන මේ අර මේ මිනිසුන්ගේ අර දේශපාලන බුද්ධිය තමයි අවශ්‍ය වෙන්නේ. නැත්නම් අර වහල්භාවය නෙවෙයි. වහල්භාවයකින්ද යමතක කළා දාලා ඇවිල්ලා හැදෙන්න යමක් කරන්න පුළුවන් හැමෝටම එකතු වෙලා. මොකද මේ තවත් මේ රාජපක්ෂ පවුල හරහා වටා වැක්කෙන්න ඕනේ නැහැ. උන් ඇවිල්ලා උන්ගේලා මේලති ජොබ් කරන උන්ගේ ළමයි ගෙවල් දොරවල් ඔක්කොම ඉඩකඩම් තියෙන ඇමරිකාවේ. උන් මේ ලංකාවට එලා ජොබ් එක කළා. උන් මේ තියෙන සේසත උරගෙන ගිහිල්ලා උන්ගේ රටවල උන්ගේ විශ්‍රාම සුවෙන් ගත කරා. ඒක අපේ මිනිස්සු මොකද වෙන්නේ? අපේ මිනිස්සු තවත් පොළපල්ලට ගියා තමයි ඉතුරු වෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ දේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. නිකම් මේ අපි අර මේ කිරිබත් කකාරේ මේ බැසිල් මුදල් ඇමති කරගල කිරිබත් කකා එහෙම ඇසිරෙන්න ඕනේ නැහැ පිස්සෝ වගේ. තමන් හරි දේ තේරුම් ගන්න අනිමිණියත් ඒ දේ කියලා දීලා ඒ වහල්පාවෙන් මිදිලා තමන් ගියා තින් වෙච්ච වැරදි සදාගෙන අපි අතින් මේ වැරද්ද වුණා. අපි මේ කඩේ ගියා, අරේ ගියා, ගෑ ගැව්වා, වැඩ කරන විරුව ගෙනාවා, අරු ගෙනාවා, මු ගෙනාවා, මේ දියසේන කුමාරයා ගෙනාවා, නාමල් කුමාරයා ගෙනාවා. ඒවට නැහැ. අපි හැමෝම වැරදි තේරුම් ගන්න මිස් වැරදිද අපි මේ තියෙන අර්බුදෙන් ගොඩේලා මේ NPP නායකත්වය හරහා මාර්ථ සැලකුමත්ය වෙලා මේ රට බොහොම මේ දූෂණය වංචාවෙන් තොර කළා මිනිස්සුන්ට අඩුමතර මේ කාලබිල ඉන්න පුළුවන් විදියට දැන් ඔය තියෙනවා මේ නැත්නේ අපේ තියෙන සම්පත් හැමදේම තියෙනවා. ඩොලර් නැහැ කියලා කෝ කෑවට ඔක්කොම තියෙනවා. ඩොලර් ඔක්කොම හොරා කාලා පැන්ඩෝරා පේපර්ස් වල දාලා තියෙන හැමදේම උන්ගේ පුළුවන් තරම් ඔය බැංකු වල ඒ දේවල් තියෙන රටේ සම්පත් ඌරගෙන ගිහිල්ලා ඩොලර් එහෙම තැම්පත් කරලා තියෙන හැමදේම ඒවා ආපහු ගේන්න ගන්නවා අපිට. දැන් අනුර කුමාර මහත්තයත් එකනේ කියන්නේ ඔය පැන්ඩෝරා පේපර්ස් හරි මේ පැනපා පේපර්ස් වල තියෙන ඩොලර් ඔක්කොම ගේනලා අපේ අර්බුද බේරන්න පුළුවන්. අපි ඔය දැන් ඩීසල් ගන්න සල්ලි නැහැ, පෙට්‍රෝල් ගන්න සල්ලි නැහැ, කරන්ට් එක නැත් ඒකනේ. ඒ ඔය හැමදේම අර්බුද ඩොලර්. ඩොලර් කොහෙද තියෙන්නේ? උන්ගේ උන්ගේල රකා නිසානේ ඒවා තියෙන්නේ. ඒ පුළුවන් තරම් සීසල් රාජ්‍යයේ ඒවයි මේවයි ඔය දුබයි වල තියෙන හොටල් වලට ආයෝජනය කළේ ඔක්කොම නීත්‍යානුකූලව ඔක්කොම ලංකාවට ගෙනුණා. අපෝ NPP ආණ්ඩුවක් අප්පු කාලේ කරන්නේ ඒ දේ තමයි ඉස්සලම. හැම හොරා කාපු හැමදේම රාජසන්තකල ඔක්කොම ලංකාවට ගෙනල්ලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දෙන්න බන්න පුන්න දුප්පත් මිනිස්සුන්ගේ තියෙන මේ වල රෝහල් ඕවා මේ අද බෙහෙත් පෙත් දැන්නේ මිනිස්සුන්ට. අද මුලින් දින අර පෙන්ඩෝ පෙත් දැන්නේ ස්විතාලක. බලන්න මිනිස්සුන්ට කියලා අදිසියට දුප්පත් මිනිහෙක් කොහොමද උන්නන් ගිල්ල සිංගප්පූරෙන් අරන් මේ මවුන්ට් එලිසබත් හොටල් වලින් බෙහෙත් ගනි උන්ට සල්ලි තියෙන නිසා. කාලකණ්ණියක් වර තිරුපති කියලා දැක්කම ප්‍රයිවට් ජෙට් වල තෙල් නැව් දෙක තුනක් ගේන්න පුළුවන් සල්ලි ඒ ප්‍රයිවට් ජෙට් වලට ගියේ මුගේ අම්මගේ අප්පේ පුතේද නෑනේ. දුප්පත් මිනිහා වැඩ කරන කම්කරුවා මේ කුලි වැඩ කරන මිනිහා පොල් ගන්න මිනිහා එපවා ගාමන්ටල් මිනිසුන්ගේ හැමෝගේ දාඩිය මාසේ සූරකාල ඔක්කොම සූරකෑමේ තමයි. ඌ අර තිරුපති ගිහිලා අර මොකද්ද ගිහිලා මේ ගිහිලා මොකද්ද මගුලක් කළා ආවේ.
ඔක්කොම අපේ මිනිස්සුගේ සල්ලි. ඒ තිරුපතිගේ ගමනේ තෙල් නැව දෙකක් ගෙන පොළ ලංකාවට. තෙල් නැව දෙකක් කියලා දැන් තියෙනවා ඒ විදුලි අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන්. ඒ අපේ සල්ලි වලින් මේ පල්ලත් දීපස කියලා ආවේ. සිංහල මහින්ද රාජපක්ෂ කියන්නේ ඌ රට බේරගත්ත කෙනෙක් නෙවෙයි, ඌ මා තිරිසනේ ජාති ද්‍රෝහියෙකු. ඒක නිසා මම හැමෝටම ආරාධනා කරන්නේ මෙන්න එකතු වෙන්න මේ LPP එක හරහා එකතු වෙන්න, අනුකුමාර මහත්තයා විශ්වාස කරන්න එකතු වෙන්න, මේ කුසලෙන් මංචයෙන් තුර රට බේරන්න, මේ උන් හොරා කරලා තියෙන හැමදේම අපි කියනවා පව්. හැම දෙයක්ම ඔය පැන්ඩෝරා පේපර්ස් අර පේපර්ස් මේ පේපර්ස් ඉන්න හැම සල්ලියම ලංකාවට ගෙනලා මිනිස්සුන්ට උදව් කළා. මේ රට ආපහු උද තත්ත්වෙට ගන්න ඔබලාගේ දායකත්වය වෙනවා අනිවාර්යෙන්. ඔබලා අපිත් එක්ක එකතු වෙන්න ලොකු ගමනක් යන්න පුළුවන්. හැමෝටම තෙරුවන් සරණයි.